තෙරුවන් සරණයි සත්පුරුෂ පින්වත්නි, ඔය ඇත්ත අපෙන් අහලා තියෙන ගැටලුවකට පිළිතුරු ලබා දෙන්න මේ සූදානම් වෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ පන්සල් මෙච්චර ඉදි කරන්නේ, විහෙර විහාරස්ථාන මෙච්චර ඉදි කරන්නේ, මේව හදලා ඉවරයක් වෙන්නේ නැද්ද? ඒ විදිහට ඔය ඇත්ත අපෙන් අහලා තියෙනවා ප්‍රශ්නයක්. පින්වතුනි, ඔය ඇත්ත බුදුදහම අනුව ජීවත් වෙනකොට ඒකේන භෝගේ බුඤ්ජේය ද්විහිකම්මං පයෝජේ චතුත්ථංච නිදාපේය ආපදාසු භවිස්සති. ඒ කියන්නේ උපේන ධනේ සමානව කොටස් හතරකට බෙදලා එයින් එක කොටසක් විතරක් ඔබේ ආහාර පාන ඉඳුන් හිටුන් දානමාන ආදී කටයුතු වෙනුවෙන් වෙන් කරලා ඉතිරි 175න් 125ක් හදිසියක් ලෙඩක් දුකක් කරදරයක් වුණොත්, හරියට මේ කෝවිඩ් වසංගතයේ, හරියට මේ කාලී විපත්ති සමය වගේ මේ වගේ කාලවලට ලෙඩ දුක්වලට ප්‍රයෝජනෙට ගන්න තැම්පත් කරලා ඉතිරි 150 තව තවත් ධනේ මිල මුදල් ලැබෙන දේවල් වලට යොදවමින් ඔබ ධනවතුන් අතර ධනවතෙක්, බලවතුන් අතර බලවතෙක් වෙන්නට ඕනේ. උත්සාහයෙන් වීර්යෙන් උපයාගත් ධනෙ ඇති ඔය ඇත්ත බොහෝම ශක්තිමත්, ධනවත්, බලවත්, දීපල ඉඩකඩම් යාන වාහන ආදී තියෙන පිරිසක් වෙන්න ඕනේ. බෞද්ධ ඉගැන්වීම එහෙමනේ. අපි උගන්වන්නේ ඔය ඇත්තන්ට භාගවතුන් වහන්සේ දේශනා කර විදිහට ඔබේ ඇස්වල පෙනීම, කන්වල ඇහීම්, නිදුක් නිරෝගීකම්, සුවපත්කම්, ධනවත්කම්, බලවත්කම් ඔක්කෝම සැකසෙන ඔය නාම රූප ධර්ම ගොඩාක් බලවත් වෙන, ශක්තිමත් වෙන, සුකිතමුවිත වෙන, බොහෝම සැපවත්, සුවපත්, සුකිතමුවිත, ඊටාම සුවදායි ජීවන වැඩපිළිවෙලක් එක්ක ඉන්න ඇත්තන්ට සුවසේ ආර්ය ශ්‍රාණික මාර්ගයේ පිළිපැදල මඟපල් ලබන්න පුළුවන්කම. එහෙම කටයුතු කරන්න ඔබ පළමුවෙම වග බලා ගන්න ඕන. එතකොට ඔබ බොහොම ශක්තිමත් පිරිසක් වෙනවා. එහෙම කටයුතු කරමින් ඉන්න අතරේ ඔය ඇත්ත ඔබට අනාගතයේ, ඒ කියන්නේ ඊළඟ මොහොතේ ඉඳලා ඉක්මන් අවස්ථාවකම රහත් පීනුවම් පානකම්ම, ආහාර පාන, ඉඳුන් හිටුන්, ඇස්සල පෙනීම්, භවභෝග සම්පත්, ඒ වගේම කල්යාණ මිත්‍රෝ ධර්මාශ්‍රවණය කරන්න පුළුවන්කම්, මනුස්ස උප්පත්තියක්, දිව්‍ය උප්පත්තියක්, තිහේතුක උපතක්, අහේතුක දුගති හෝ අහේතුක සුගති වෙන්නේ නැතුව, දිහේතුකාදී තත්ත්වයට වැටෙන්නේත් නැතිව, ඒ ඇත්තෝ තිහේතුක මට්ටමටම පත්වෙන්න පුළුවන් හේතු සම්පත් හදා ගන්න ඕන. ඒ හේතු සම්පත් හදාගන්න ඔය ඇත්තන්ට දන් දෙන්න වෙනවා, සිල් රකින්න වෙනවා, කාමයන්ගෙන් වෙන් වෙන්න වෙනවා, ප්‍රඥාවෙන් ඔබට ස්කන්ධ ධාතු ආයතන ආදී විමසා බලන්න වෙනවා. ඒ වගේම සත්‍යවාදී බව, අදිෂ්ඨානීය, මෛත්‍රී, උපේක්ෂා ආදී මේ කටයුතු සිදු කරගන්න වෙනවා. ඒ හේතු සම්පත් නැත්නම් ඒ පාරමී ධර්ම, එහෙම නැත්නම් ඔබේ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පත් වෙන්න යන ගමනට අවශ්‍ය කරන හේතු සම්පත් සම්පූර්ණ කරගන්න ඔබ ඒකට ගැළපෙන කාය කර්ම කරගන්න වෙනවා, වචී කර්ම කරගන්න වෙනවා, මනෝ කර්ම කරගන්න වෙනවා. ඉතින්දී කාය කර්ම වලදී, වචී කර්ම වලදී, මනෝ කර්ම වලදී ඔබට ඇතිවන හැම සති ධම්මවිචේ, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා, සම්මාදිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත, ආචීව, වායාම, සති, සමාධි, ඒ වගේම අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි, අනවිද්‍යා, අව්‍යාපාද, සම්මාදිට්ඨි, චේතනා කියන ඔය කර්ම බවට පත්වන ඔය බල සම්පන්න ධර්ම ටික ඔබේ චිත්තසන්තති බලවත් යෙදෙන ක්‍රියාකාරකම් කරන්නට ඕනේ. අරයා හැදුවා, අරයා පින්කම් කළා, අරයා අර විදිහට කටයුතු කළා කියලා මෙයාට ඒ දේවල් අයිති වෙන්නේ නැහැ. මේ කෙනාගේ චිත්තසන්තති ඇතිවන ධර්මවලට තමයි මේ කෙනාට විපාක ලැබෙන්නේ. අනික් කෙනාගේ චිත්තසන්තති වල ඇතිවන ධර්මවලට තමයි ඒ ඇයට විපාක ලැබෙන්නේ. මේ සංසාර ගමනක් නිවන් දකින්නට ඔබ කටයුතු කර ගන්න ඕනේ. හැබැයි නිවන් දකින්නට මාළුවන්ට බෑ, ඉස්සන්ට දැල්ලන්ට බෑ. ඒ අය ඒ ඉන්න අහේතුක දුගති උප්පත්තියේ මිදිලා සුගති තිහේතුක උප්පත්තියකට එන්න වෙනවා. හැබැයි එහෙම ඉපදුනා කියලා මව කුසේදීම ඒ ඇත්තව දවසින් දෙකකින් මියදෙන ගබ්සාව ණය වෙලා බෑ, ආයුෂ නැතිව ණය වෙලා බෑ, ඒ ඇත්තන්ට සතියෙන් දෙකේ මාසෙන් ගබ්සාව ණය වෙලා බෑ. මෙලොව උප්පත්තිය ලැබලා ඒ උදවිය බොහොම සුවසේ කටයුතු කරගන්න පුළුවන් විදිහට අර පාරමී ධර්ම සියල්ලගෙම ලැබෙන විපාක හොඳින් ලැබෙමින් ඒ උදවියට සුවසේ මගපා ලැබිය හැකි ආකාරයට ප්‍රතිපදා හතරෙන් යම් ප්‍රතිපදා
ප්‍රතිපදාවකින් මගපාල් ලබන්න පුළුවන් විදිහට කවුණුකාරණා සැකසෙන්න ඕන. ඒවා කෙරෙන්නේ පින්වත්නි අර කිව පාරමී ධර්ම සම්පූර්ණ කර ගැනීමෙන්. ඔය ඇත්තෝ හිතන්නේ විහාරස්ථානයක මොනවහරි ඉදිකිරීමක් කරනවා කියලා. ඒ ඉදිකිරීම කරන්න කලින්ම බෞද්ධ යුග ඉගැන්වීම තුළින් අපි ඔබට ධනවත් වෙන්න, බලවත් වෙන්න, සත්‍යමත් වෙන්න මාර්ගය පෙන්වනවා. ඔබ බලවත් වෙන්න ඕන, ධනවත් වෙන්න ඕන, සත්‍යමත් වෙන්න ඕන. ඔය ඇත්තෝ හැම අතකින්ම සුරක්ෂිත ජීවන වැඩපිළිවෙලක් තියෙන ඇත්තෝ වෙන්න ඕන. එතකොට ඔබට නිදහසේ කැමැති විදිහට පාරමී ධර්ම පුරන්න පුළුවන්කම තියෙනවා. ඔබ ඔබේ ජීවිතේ හරියට කළමනාකරණය කරගෙන සත්‍යමත් කරගෙන ඉන් පස්සේ ඔය ඇත්තු ආවාස කුටිගෙවල් වැසිකිලි කැසිකිලි ආදිය තනවා පූජා කරන්න පුළුවන්. ඒවා පවතින කාල සීමාවක් තියෙනවා. මීට අවුරුදු 100කට කලින් තිබ්බ ගෙවල් දොරවල් දැන් පාවිච්චි කරන්න නැති මට්ටමේනේ තියෙන්නේ. කීපයක් ඕනනම් පාවිච්චි වෙනවා ඇති. ඊටත් අවුරුදු 200ක් පරණ ඒව ගත්තාම ඔක්කොම නටබුන් වෙලා ඔබ මේ අවුරුදු 50ක 60ක 70ක 80ක අවුරුදු 100ට අඩු කාලයක් ජීවත් වෙන ඔබේ ශරීර වගේම තමයි ඔබ ඉදිකරන ඉදිකිරීමුත් ඒවත් අභාවයට පත් වෙලා යනවා. එතකොට නැවත නැවත ඒව ඉදිකරන සකස් කරන්න සිද්ධ වෙනවා. ඔය ඇත්තෝ කරගන්න කර්ම ඔබට විපාක වශයෙන් ලැබෙන්නේ. හිතමු අපි වැසිකිළියක් හදනවා කියලා. වැසිකිළියක් හදනකොට ඒ හදන්න කලින් ඇතිවන පූර්ව චේතනා වාරයට අදාළව ඔබේ సంతానගත බලසම්පාන චේතනාසා අනිකුත් ධර්මතා එක්ක ඇති වුණු ජවන්සීත්වලට පළවෙනි ජවන්සීත්ව ධිත්ත ධම්ම වේත්‍නි විපාකේ ලැබෙනවා. අන්තිම ජවන්සීත්ව උපාජ වේත්‍නි විපාක ලැබෙනවා. මැද ජවන්සීත්වලට අපරාපරිය වේත්‍නි විපාක ලැබෙනවා. ඒ වගේම ඔය ඇත්තු ඒ කටයුත්ත සිදු කරමින් ඉන්න මුල් අවදියේත් ඒ කටයුත්ත සම්පූර්ණ කළ සංඝරත්නයට පූජා කරන්නේ මුංචන චේතන අවස්ථාවෙත් ඒකින් පස්සෙත් ඔය ඇත්තන්ට ඇතිවන හැම කුසාසිතකට විපාක හම්බ වෙනවා. ඔබ එහෙම කරන්නේ නැතුව අනිත්‍ය කියන වගේ ඔබ මද්‍රව්‍ය ගනිමින්, ඔබ විනෝද වෙමින්, ගමන් බිමා යමින්, ඔබ උපේන ධනය ඔබ කුසලීට නැතුව අකුසලීට යොදවලා කටයුතු කරගත්තොත් ඒ ඔබට ඇතිවන හැම අකුසල චේතනාවක් සහ ඒ සම්පයුත්ත ධර්මවලට අකුසල විපාක ලැබෙන්නේ. ඔබ යහපත් දේවල් කළොත් යහපත් කුසල විපාකත්, අයහපත් දේවල් කළොත් අයහපත් අකුසල විපාකත් ලැබෙන්නේ. ඒ නිසා අනිත් අය කියන විදිහට නෙමෙයි ඔබේ ජීවිතය හැඩගස්වා ගන්නට ඕන ආර්යෂ්ටායක මාර්ගයට අනුවයි සත්පුරුෂ පින්වත්නි. ඒ නිසා විහෙර විහාරස්ථාන, චෛත්‍ය බෝධිරාජානන් වහන්සේලා ආවාස කුටිගෙවල් ආදී ඉදිකරන්න හැකියාව තියෙන ඇත්තෝ ඒ ඇත්තෝ ඒ දේවල් කරගන්න වග බලා ගන්නට ඕනේ. දුප්පත් කෙනෙක් උපදින්නේ ඒ ඇගේ අකුසල කර්මෙහිඳ. දැනුත් දුප්පත් ඒ ඇතු ඉන්නේ ඒ ඇත්තන්ගේ උත්සාහය ආදී කවුණු නැතිකමෙහිඳ, පෙර අකුසල විපාක ආදී හිඳ, ඒ උදවි ඉදිරියට යන්න බෞද්ධ ඉගැන්වීම අනුව කටයුතු කරන්නේ නැති හිඳ. තවත් කෙනෙක් ඉස්සරහා යාඥා කර කර කන්න ලව් කර කර ඉල්ලන කෙනෙක් වෙනවට වඩා හොඳයි පින්වත්නි. ඔය ඇතු ඔබ විසින් මේ ප්‍රතිපදාව අනුගමනය කරලා ධනවතුන් අතර ධනවතෙක් වීම, බලවතුන් අතර බලවතෙක් වීම. ඒ නිසා ඔබ මේක හොඳට හිතට ගන්න. ඔය ඇත්තෝ නිරතුරුවම ආර්ය අෂ්ටාංගික මාර්ගීම පිළිපදිමින් සසරින් ඉගොඩ වෙන්නට ඔබට අවශ්‍ය කරන හේතු සම්පත් උපදවා ගන්නට වග බලාගත යුතුමයි පින්වත්නි. ඔය ඇත්තෝ අනිත්‍ය කියන විදිහට නෙමෙයි ඔබේ නාම රූප ධර්ම පවතින ආකාරයක් තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් අනුව. අනිත් උදවිය මිත්‍යා දෘෂ්ටි එක්ක විවිධ දේවල් කිව්වට, විවිධ වචන කිව්වට ඒව ඔය ඇත්තන්ට අදාළ වෙන්නේ නැහැ. ඔබට අදාළ වෙන්නේ ඔබේ නාම රූප ධර්මයෝ පවත්තන හේතු වැඩපිළිවෙලයි. ඔබ කුසලයන්ගෙන් දුර්වල වුණොත් පාඩුව, ඔබට අකුසලයන්ගෙන් ශක්තිමත් වුණොත් ඔබටයි පාඩුව සිද්ධ වෙන්නේ. ඔබ කුසලයන්ගෙන් ශක්තිමත් වුණොත් අකුසලයන්ගෙන් දුර්වල වුණොතින් ඔය ඇත්තන්ටයි ඒකේ ලාභේ පහසුව සුවේ සැලසෙන්නේ. කල් නොයවා මේ මනුස්ස ජීවිතේම මගපල් ලබන අදිස්ථානයේ අවශ්‍ය හේතු සම්පත් සම්පූර්ණ කරගනිමින් සියලු පාරමී ධර්ම පුරමින් සසරින් ඉගොඩ වෙන්නට අදිස්ථාන සීලීව කටයුතු කරගන්න. තෙරුවන් සරණයි.